අයිබෝන් ඊයේ දවසෙත් දෙදෙනෙක්ව වෙඩි තියලා ඝාතනය කරලා තිබුණා. දැන් මේ පහුගිය දවස් ටිකට 10 දෙනෙක්ව වෙඩි තියලා ඝාතනය කරලා තියෙනවා. ඊට අමතරව අර ATM එකෙන් සල්ලි අරගෙන ඊට පස්සේ රුපියල් 1000ක් දුන්නේ නැහැ කියලා එතනත් පුද්ගලයෙකු පිහියෙන් අරලා ඝාතනය කරලා තිබුණා. විශේෂම කාරණාව තමයි කන්දකාඩු පුණුරුත්ථාපන කඳවුරේ හිටපු රැඳිවියන් 500ක් පැනලා ගිහලා 500කට ආසන්න ප්‍රමාණයක් පැනලා ගිහලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 12ක් වගේ නම් අපිට හිතන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. හැබැයි 500ක් පැනලා යනවා කියනකොට එතන පොඩි අවුලක් තියෙනවා කියන එක ඔබටත් තේරෙනවා මටත් තේරෙනවා. මම මේ අහන්නේ ශ්‍රී ලංකා පොලිසිය මේ වෙලාවේ කොහෙද ඉන්නේ? ශ්‍රී ලංකා පොලිසිය මේ වෙලාවේ ඉන්නවා අරගල කරන මිනිස්සුන් අත්අඩංගුවට ගන්න. ඉන්ධන ඉල්ලලා ගෑස් ඉල්ලලා පාරට බහින මිනිස්සුන් අත්අඩංගුවට ගන්න. ඔවුන්ව ගහලා එලවන්න මේ වෙදි ශ්‍රී ලංකා පොලිසිය එතන ඉන්නවා. මේ තමයි ශ්‍රී ලංකා පොලිසිය මේ දවස්වල වැඩ කටයුතු. මම මේ වීඩියෝ කරන්නේ පොලිස්පතිතුමනි ඔබතුමාගේ දැන ගැනීම පිණිස. ඔබතුමාට මේක දකින්නකම් මම ඇත්තටම අපේ ආදරණීය පිරිසකින් ඉල්ලා සිටිනවා මේක ෂෙයා කරන්න කියලා. පොලිසිය සීලෝ මහතුරුන්ටත් මේක දකින්න අවස්ථාව සලසා දෙන්න කියලා අපේ සියලුම සමාජ මාධ්‍ය පරිහරණය කරන ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ පොලිසිය කාර්යභාරය මොකද්ද? මොකද්ද මේ වෙලාවේ පොලිසිය කරන්න ඕන? දැන් ඊයේ දවසෙත් ඉන්ධන ඉල්ලලා ඉල්ලීම් ඉල්ලලා පාරට බහැපු මිනිස්සුන් කීප දෙනෙකුට පහර දීලා අත්අඩංගුවට අරගෙන තිබුණා. අනීතික විදියට. මෙම වැඩ කටයුතු කරන්න පොලිසියට තියෙන අයිතිය මොකද්ද? පොලිස්පතිතුමනි මේ වෙලාවේ ඔබතුමන්ලාගේ කාර්යභාරය වෙන්න ඕනේ. මේ වෙලාවේ ඔබතුමන්ලා ඇවිල්ලා හිට ගන්න ඕනේ මේ රටේ අසරණ ජනතාවත් එක්ක. මේ රටේ අසරණ ජනතාවගේ ප්‍රශ්න වලට සංවේදී වෙන මේවා අපේ රටේ නායකින්ට කියලා වැඩක් නැහැ. උන් ඇවිල්ලා උපන්ගේ මෝඩියෝ සහ උද්දච්චය හිතුවක්කාරයි. ඒ නිසා උන්ට මේක කියලා වැඩක් නැහැ. ඔබතුමාගේ දැනගැනීම පිණිස මම මේ කියන්නේ. මේ වෙලාවේ මුළු රටම බංකොලොත් වෙලා මුළු රටම ලොක්ඩවුන් වෙලා මුළු රටම නැත්තටම නැති වෙලා තියෙන වෙලාව. මිනිස්සුන්ටත් එහෙමයි. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු මේ අරගල කරන්නේ මේ උද්ඝෝෂණ කරන්නේ මිනිස්සුන්ගේ තියෙන මේ අසහනය මිනිස්සුන්ගේ තියෙන ආතතිය මිනිස්සුන්ට තියෙන පීඩනය පිට කරගන්න. ඒක ඒ විදිහට කරගන්නේ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න. මේ මිනිස්සුන්ට මේ විදිහට පහර දීලා අත්අඩංගුවට අරගෙන ඇතුළට දාන්න එපා. මොකද්ද මේ කරන වැඩේ තේරුම? මිනිසුන්ගේ උද්ඝෝෂ මිනිසුමේ කෑ ගහන එක මිනිසුන්ට කෑ ගහන්න දෙන්න. ඒ පීඩනය පිට කර ගන්න දෙන්න. ඒ අසහනය පිට කර ගන්න දෙන්න. ඔබතුමන්ලා මේ විදිහට මිනිසුන්ව හිර කරන්න. ඔබතුමන් නිකමට හිතන්න. මේක කොතනින් හරි පිපරුවොත් ඔබතුමන්ලට මේක පාලනය කරන්න පුළුවන්ද? රටේ දේශපාලනඥයින් මේක පාලනය කරන්න පුළුවන්ද? මේ රට අර අතීතයේ තිබුණා වගේ අතීතයේ සිදු වුණා වගේ මහා විනාශයන්ගෙන් මේක කෙලවර වෙයි. අපිට ඊට පස්සේ ඔලු උස්සන්න පුළුවන්ද මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක? සමහරවිට පාලකින්ට අවශ්‍යතාවයක් තියෙනවද දන්නා ඒ වගේ තැනකට මේක ඇදගෙන යන්න මම ඔබතුමන්ලාගේ ඉල්ලා සිටිනවා. මේ විදිහට ක්‍රියාත්මක වෙන්න එපා. ඔබතුමන්ලාට මේ ප්‍රශ්න නැද්ද? ඔබතුමන්ලාගේ දරුවෝ ඉස්කෝලේ යනවද? ඔබතුමන්ලාගේ අම්මලා තාත්තලාගේ මම ප්‍රාර්ථනා කරන කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ඔවුන්ට යම්කිසි ප්‍රශ්නයක් වුණොත් රෝහලක බෙහෙත් රෝහලට ගෙනියන්න පුළුවන්කමක් තියෙනවද? අපිට තියෙන ප්‍රශ්න ඔබතුමන්ලාට නැද්ද? ඔබතුමන්ලාට තියෙනවා. හැබැයි ඔබතුමන්ලාට ඒක ප්‍රකාශ කරගන්න අයිතියක් නැහැ. අපිට වගේ පාරට බහලා අරගල කරන්න ඔබතුමන්ලාට පුළුවන් කමක් නැහැ. ඇයි? ඔබතුමන්ලා යුනිෆෝම් එකට යට වෙලා ඉන්නවා. මතක තියාගන්න පොලිස්පතිතුමනි. මිනිස්සු මේ පාරට බහලා අරගල කරන්නේ, උද්ඝෝෂණ කරන්නේ ඔබ වෙනුවෙන් කියන එකත් ඔබතුමන්ලා හොඳට මතක තියාගන්න. අරගල කරලා උද්ඝෝෂණ කරලා මේ උද්දච්ච පාලකෙන් එලවලා දාලා අපිට යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්න හැකි වුණොත් ඒ ජයග්‍රහණේ ප්‍රතිඵල භුක්ති විඳින්න ඔබතුමන්ලාටත් පුළුවන් වෙනවා කියන එක ඔබතුමන්ලා මතක තියාගන්න. එනිසා මේ විදියට අනීතිකව වැඩ කටයුතු කරන්න එපා. මේ අරගල කරුවන්ට, මේ උද්ඝෝෂණ කරන අයට, මේ කෑ ගහන මිනිස්සුන්ට කෑ ගහන අවස්ථාවක් දෙන්න. ඒක නැති කරන්න එපා. ඔබතුමන්ලා හිටගන්න අපේ පැත්තේ, අසරණ මිනිස්සුන්ගේ පැත්තේ විරුද්ධ වෙන්න අපිවයි ඔබතුමන්ලාවයි පාරට ඇදලා දාපු කාලකන්ණි පාලකීන්ට විරුද්ධව. ඔවුන්ට එරෙහිව හිටගන්න. එහෙම හිටගත්ත දවසට ඔබත් දිනුම්, අපිත් දිනුම්, මේ රටම දිනුම් කියන එක මතක තියාගන්න.